කඳුළු ගෑස් වලට බය, ජල ප්‍රවාහයට බය, ඒ දුවන ළමයින්ට හිම වැටෙද්දි ගහලා ඔලු පළපු අය තියෙන සාක්ෂි අනුව හඳුනගෙන අන්න ඒ නිලධාරින්ට විරුද්ධව විතරක් නීතිය ක්‍රියාත්මක කරන්න ඕන. පොලිසිය ස්වාධීන කරේ පොලිසියට පොලිසිය පාලනය කරන්න පුළුවන් විශ්වාසය පිට. එහෙමනම් ප්‍රමාණයට වැඩියෙන් බලය පාවිච්චි කරලා කටයුතු කරන්න ඕන. ඒ වගේම මේ ශිෂ්‍යෝ යම් ආකාරයකින් රටේ සාමාන්‍ය නීතිය කඩගලලා තියෙනවනම් ඒ නීතියත් ක්‍රියාත්මක කරන්න ඕන. අපි උද්ඝෝෂණ කරන්න ඕනෙත් නීතියට අනුව, ඒක මැඩලන්න ඕනෙත් නීතියට අනුව. රටේ උත්තරතර නීතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඒකෙන් සහතික කරපු මූලික අයිතිවාසිකම් මේවට ගරු කළා තමයි ශිෂ්‍යව කටයුතු කරන්න ඕනේ, පොලිසිය කටයුතු කරන්න ඕනේ. ඒ නිසා මේ කාරණා පිළිබඳව අධීක්ෂණය කිරීමේ වගකීම අපිට තිබුණත් පාර ඉඳගෙන ඒ පාර වෙන්නේ මොකද්ද කියලා බලලා දැන් කඳුළු ගෑස් ගහන්න, වතුර ගහන්න, බැටන් එකෙන් ගහන්න එපා, එයාට ගහන්න එපා, මෙයාට ගහන්න එපා කියන දේශපාලනඥයන්ට බෑ. උසස් අධ්‍යාපනය මතුමාට පාර ඉඳලා හමුදා මෙහෙවන්න, පොලිසිය මෙහෙවන්න බෑ. ඒක අපේ රාජකාරියකුත් නෙමෙයි. පොලිස් කොමිසම පිහිටවීමෙන් අපේ රාජකාරිය අතහැරියා. එහෙමනම් මේ රටේ පොලිසිය නියම මගට ගෙනල්ලා කටයුතු කරන එකේ වගකීම පොලිස් කොමිසමට තියෙනවා. ඒ පොලිස් කොමිසම හාහාපුරා කියලා තමන්ගේ වගකීම ඉටු කරලා ආදර්ශයක් දෙන්න ඕනේ. එතකොට පොලිසිය දන්නවා යහපාලන ආණ්ඩුව යටතේ බලය ප්‍රමාණයට වැඩියෙන් පාවිච්චි කරන්න බෑ.